අද දින අපි නමය ශ්‍රේණිය දෙවැනි වාරය අදාළ ගණිතමය කොටස් සාකච්ඡා කරන්න අපි සූදානම් වෙලා තියෙන්නේ. එතකොට පළමුුවෙන්ම නමය ශ්‍රේණියේ දෙවැනි පොතේ නැත්නම් දෙවැනි කොටසේ දෙවැනි වාරට අදාළ සමානුපාත කියන පාඩමම දැන් සාකච්ඡා කරනවා. සමානුපාත මේක තියන්නේ අනුලෝම සමානුපාත කියලා ඔය කට්ටියන්ට පාඩමේ මාතෘකාව තියෙනවා. අනුලෝම සමානුපාත. එතකොට මේ අනුලෝම සමානුපාත කියන පාඩම ඔය කට්ටිය ඉගෙන ගත්තදී අටේ පන්තියේදී හතේ පන්තියේදී ඉගෙන ගත්ත දේවල් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා අපි ගන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේක මොකක්ද මේ අනුපාතයක් කියලා. අනුපාතයක් කියලා කියන්නේ අනිත් එක මොකක්ද සමානුපාතයක් කියලා කියන්නේ ඊළඟට මොකක්ද අනුලෝම සමානුපාතයක් කියලා. අනුපාතයක් කියලා කියන්නේ අනුපාතයක් කියන එක හැදෙන්නේ එකමයි. අනුපාතයක් කියලා කියන්නේ මේක එකම ඒකකින් හැදෙන දෙයක්. එකම ඒකකින් තමයි අනුපාතයක් හැදෙන්නේ. අපි දැන් කියමු ඔයාගේ වයස පියාගේ වයස සහ තාත්තගේ වයසයි ඔයාගේ වයසයි අතර අනුපාතය අපි අතර 91 උන්ක අනුපාතයක්. මේ අනුපාතයක් කියනක හැදලා තියෙන්නේ එකම ඒකකින්. දැන් මම කිව්වේ ඔබගේ පියාගේ වයස සහ ඔබගේ වයස මේක තියෙන්නේ වයස මේක වයස මේ එක කියන්නේත් වයස වයස අවුරුදු අවුරුදු. එතකොට පියාගේ වයස සහ ඔබගේ වයස අතර අනුපාතය 4:1 කියලා කියනවා. 4:1 මේ දෙකම තියෙන්නේ එකම ඒකකේ වයස කියන ඒකකේ. නිසා අපි තේරුම් ගන්න ඕනේ අනුපාතයක් කියන එක එකම ඒකකේ තමයි හැදලා තියෙන්නේ. අපි කියමු තව උදාහරණයක් පිටි මිල සහ පාන් ගෙඩියක මිල අතර අනුපාතය. පිටි කිලෝයක මිල සහ පාන් ගෙඩියක මිල අතර අනුපාතය අපි කියමු පාන් මිල පිටි මිල අපි කියනවා 2:1 කියලා. මේ පාන් මිල මේ මිල කියන මොකෙන්ද? මේක මිල දෙන මිල කියන එක. පාන් මිල. මේක පිටි මිල. මේ දෙන්නේ මිල අනුපාතය. සාමාන්‍ය මිල කියන්නේ රුපියල් මිල. පාන් මිල සහ පිටි මිල අතර අනුපාතය. 2:1 කියලා. එතකොට එකම ඒකකින් තමයි මේ අනුපාතයක් කියන එක හැදෙන්නේ. එකම ඒකකින් තියෙනවා. හරි. මොකද මේ අනුපාත පාඩම මේ සමානුපාත පාඩම මේක අපිට ඕනෙනවා සාමාන්‍ය පෙළ පන්තියේදී ගොඩක් ගණන් සුළු කිරීමේ පහසු සඳහා අනුපාත සම්බන්ධ දැනුම ඕනෙනවා. හැබැයි ගොඩක් ළමයින්ට මේ අනුපාතය කියන්නේ මොකක්ද සමානුපාතය කියන්නේ මොකක්ද අනුලෝම සමානුපාතය කියන එක ගැන අවබෝධයක් නැතුව අභ්‍යාස වල උත්තර විතරක් නැහැ.
බුද්ධරම කියල වැඩක් නෑ. නිසා මේ අනුපාතයකින් අපි දැනගන්න. නිසා වන් පලදාව පොතක් ඇති. ඒ පොත තුළ ලියාගන්න මාතුකාව සමානුපා අනුලෝම සමානුපාත කියලා. අනුලෝම සමානුපාත. ඒ අර්ථේ ලියාගන්න අනුපාත අනුපාත කියලා. අනුපාත. Right. ලියන අනුපාත කියලා යටතේ ලියන්න. එකම එකකකින් එකම ඒකකකින් පිළියෙල කරන ලද අගයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවය අනුපාතයක් වේ. විභාගයේ අනුපාතයක් කියනකොට කියලා යම අහන්නේ නෑ. නමුත් ඒ කට්ටිය අනුපාතයක් කියන එක හැදලා තියෙන්නේ එකම ඒකකයකින් කියලා. උදාහරණයක් ලියන්න එතන. උදාහරණයක් ලියන්න. පාන් පාන් මිල සහ පිටි මිල. පාන් මිල සහ පිටි මිල. අතර අනුපාතය එක අනු දෙකේ එක අනු දෙකේ කාණු දෙකේ බලන්න මේක ලැබෙත් දෙන්න මෙහෙම ලියාගන්න තියෙනවා එකක් තියෙනවා. අර මම එකම ඒකකකින් අනුපාතයක් හදනවා කියන්නේ. පාන් මිල පිටි මිල අතර අනුපාතයම 1:2 වේ. ඔමය දුන්නේ. මේ පාන් මිල කියන එක මේ තියෙන්නේ මිල තියෙන්නේ රුපියල් වල. මිල තියෙන්නේ රුපියල් වල. අතන මේ තේරුම තේරුම් ගන්න. පාන් මිල රුපියලක් නම් පිටි මිල රුපියල් දෙකයි කියලා කියන්නේ. ඒ කියන්නේ පාන් ගෙන්නේ මිල රුපියල නම් අපි පිටි මිල කියලා මෙතන අදහස් කරන්නේ පිටි කිලෝග්‍රෑම් එක. රුපියල් දෙකයි. මේ තමයි මේක සරල අදහස. මේ සතහන මේක ඔයාලා දාගන්න. මේක තේරුම් ගන්න ඕනේ අනුපාතයක් කියන එක එකම එකකින් තමයි හැදලා තියෙන්නේ කියන්නේ. මේ පාඩමේදී අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා සරල වශයෙන් ඉගෙන ගන්නවා. මේ ගැන අටි පන්තිදී අතේ පන්තිදී දැන් යනවා සමානුපාතයක් කියලා කියන්නේ මොකක්ද කියලා. සමානුපාතයක් කියලා කියන්නේ මොකක්ද? සමානුපාතය සමානුපාතයක් කියන්නේ අනුපාත දෙකක් මේ දෙකට ගන්න සමාන අනුපාත සමානුපාතය අනුපාත දෙකක් සමාන වුණාම අපි කියනවා සමානුපාතයක් කියලා. හැබැයි වෙනස් ඒකකවලින් අනුපාතයක් හදන්නේ එකම එකකවලින්
එතකොට අනුපාතයක් සමානාත්මක වෙනවා සමානුපාතයක් වෙනවා. දැන් මම මේ උදාහරණයක් විතර ගන්නම් කට්ටිය. අපි කියනවා අඹ ගෙඩි දෙකක මිල අඹ ගෙඩි දෙකක මිල රුපියල් අඹ ගෙඩි දෙකක මිල රුපියල් 80 අඹ ගෙඩි තුනක මිල දැන් දෙක 80ක් 3ක් කියද කියලා හෙන්නෙන් ගත්තේ එකක් 80 නම් එකක් 40 3ක් 120යි. එතකොට අඹගඩි 4ක මිල අඹගඩි 4ක මිල දැන් මෙන්න මෙතනින් අපට හැදී ඇති සමානුපාතය අනුපාත දෙකක් සමාන කරලා පෙන්නනවා. හැබැයි අනුපාත දෙකක සමානතාවයක් තමයි සමානුපාතය කියලා කියන්නේ. එතකොට අනුපාත හදන්න ඕනේ. සමානුපාතයක් කියන්නේ අනුපාත දෙකක් සමාන වෙන්න ඕනේ. අනුපාතයක් තියෙනවා. අනුපාතයක් තියෙනවා. ඒ දෙක සමාන වුණාම සමානුපාතයක් වෙනවා. අපි අනුපාත හදන්න ඕනේ එකම එක. දැන් ඔයාලට මේක තේරුම් ගන්න. අනුපාතයක් හදන්න එකම එක. දැන් ඔන්න බලන්න හොඳ අවබෝධයෙන් ඉන්න. මම කියන දේ අහන්න හොඳට. හරි. මේ බෝඩ් එක නැත්නම් මේ ස්ක්‍රීන් එකත් උදාවෝදේ තියාගෙන ඉන්න. මම හදනවා අනුපාතයක්. ඔයාලා හොඳට හොඳ අවබෝධයෙන් දින් බලන්න. මම හදනවා 2:90 සමාන අපි අනුපාතයක් ගන්න. ඉතිරක් තියෙනවා. 2:80 කියලා මෙන්න මේකෙන් ගත්තා. මේ දෙකයි මේ 80යි අරන් හදන අනුපාතය. දැන් මං කියපු දේ අනුව කට්ටිය මේක අනුපාතයක් ලෙස පිළිගන්නවා. මේ දෙක මොනවද? ගෙඩි 80 මිල රුපියල්. දැන් මේ දෙක තියෙන අඹ ගෙඩි වලින් මේ දෙක අරගෙන තියෙනවා 80 අරන් තියෙනවා. මේ දෙකයි 80යි අරන් 2:90 කියන අනුපාතයක් හදලා මම කියනවා මේක දැන් හරිද? මේ දෙක තියෙන අඹ ගෙඩි වලින් 80 තියෙන මිල රුපියල් වලින් එතකොට ඒකක වෙනස්. මං කියවා අනුපාතයක් හදන්න බෑ වෙනස් එක වලින් එන මේ අනුපාතයක් නෙවෙයි. තේරුම් ගන්න කිව්වේ ළමයි අනුපාතයක් හදන්න ඕනේ එකම එක වලින්. එතකොට අඹගෙඩි ගත්තනම් අඹගෙඩි ගන්න. රුපියල් ගත්තනම් රුපියල් ගන්න. ඔන්න දැන් මම හදනවා. ඉන්න මෙහෙම. අඹ අතර අනුපාතයක් තමයි. අඹ වලින් අනුපාතයක් තමයි. මොකද්ද මේ 2:90? මේ හැදුවේ කොහොමද? මේ 2:3 හරියට මේ 2ක් අඹ 3ක් අඹ. දෙකාන් දෙකාන් දැන් මම හඳුනවා මේ මිල අතර අනුපාතය. අපි
මිලානුපාතය කියලා මිලානුපාතය 80 90 120 80 90 120 දැන් මෙන්න මෙතන තියෙනවා අනුපාත දෙක. අනුපාතය හැදී අඹ කෙටි මිති අඹ දෙක අඹ දෙකයි අඹ තුනයි අඹ අතරම දෙක අඹ තුන මේකත් දෙක කියන්නේ අඹ ගලි තුන කියන්නේ අඹ ගලි. ඒක අනුපාතයක් එක්ක සමානයි. මිල අනුපාතය අපි ගන්නවා 80 120 මේක මිල රුපියල් මේක මිල රුපියල් එකක සමානයි. දැන් බලන්න හොඳට මේ අනුපාතයෙන් මිල අනුපාතය ගත්තා. මේ මිල අනුපාතය කියන එක මිල අනුපාතය කියන එක අපි තව සරල කරලන්න පුළුවන්. දැන් පොඩි පන්තිල කරලා තියෙනවා අනුපාතයක් සරලම ආකාරයෙන් දක්වන්න කියලා. 80 120 අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න. සරලම ආකාරයෙන් කියන්නේ 80 120 බෙදලා බෙදලා එහෙම බෙදෙනවා නැත්තම් උදාහරණයක් විතර බලන්න. දැන් 80 120 10 බෙදුවා. එහෙනම් 80 10 බෙදුවාම 8යි. 120 10 බෙදුවාම 12යි. උන් අපි ටිකක් උඩා කරා මේක 10 බෙදුවා 80 10 බෙදුවා 8යි 120 10 බෙදුවා 80 10 බෙදුවා 8යි 120 10 බෙදුවා 12යි. තවත් මේක සරල කරගන්න. තවත් මේක සරල කරගන්න. මේ 8 සහ 12 8 සහ 12 කියන එක 4 බෙදමු. 8 4 බෙදපුවාම 2යි 12 12 4 බෙදපුවාම 3. 8 4 බෙදපුවාම 2යි 12 4 බෙදපුවාම 3යි. අන්න දැන් මේ අනුපාතයේ සරලම ආකාරයෙන් ගත්තා. එක මීට වඩා සරල කරන්න බෑ 2√3 කියන්නේ. දැන් 2√3. දැන් බලන්න. මොන දැන් මොකද වෙන්නේ? මේ මිලාතර අනුපාතය 80 120 තිබෙක සරලම ආකාරයෙන් ගත්තහම 2√3. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? අඹ අනුපාතය මොකද්ද? අඹ අනුපාතය තියෙන්නේ අනුපාතයේ තියෙන 2√3. මිල අනුපාතයත් උඩා කරපුවහම මොකක්ද? 2√3. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අඹ අතර අනුපාතය මිල අතර අනුපාතය මොකද වෙන්නේ? සමාන වෙලා තියෙනවා. අඹ අනුපාතය 2√3 මිල අතර අනුපාතය 2√3. අන්න අපට හැදෙනවා දැන් මොකක්ද? සමානුපාතයක් අපි දැන් අඹ අතර අනුපාතය ගත්තා. අඹ අතර අනුපාතය ගත්තා 2√3 කියලා. අඹ මිලාතර අනුපාතය ගත්තා 80 120 කියලා. මෙන්න මේ අනුපාත දෙක සමානයි. අන්න අපට හදන සමානුපාතය මොකක්ද? හදන සමානුපාතය මේ තමයි. හදන සමානුපාතය 2√3 සමානයි 80 90 120. ඒ කොහොමද? මම මේ 80 90 120 කියන එක කුඩා කරලා පෙන්නුවා ඉස්සලා. මේ තියෙන කුඩා කරලා පෙන්නලා මේ තියෙන සරලමාකාරයෙන්ද? ඒ නිසා සමානුපාතයේ අඹ අතර අනුපාතයේ මිල අතර අනුපාතයේ සමානයි.
මෙන්න මෙතන කියනවා සමානුපාතයක් කියලා. මේ තියෙන සමානුපාතයක්. මේ කොල්ලන් මෙතනම මම කුඩා කරලා පෙන්නන්න 10න් බෙදුව 10න් බෙදුව 12යි. 80 10න් බෙදුව 8යි. 20 10න් බෙදුව 12යි. ආය 8යි 12යි 4යි. දෙනවා 2 අන්න අපි සමානුපාතයක් කියන එක අපි ඉගෙන ගන්න. එතන මේ සමානුපාතය ගත්තා. සමානුපාතයේදී මේ දෙකානුකූල කියලා දෙකානුකූල කියලා කියන්නේ අඹගෙඩි අතර අනුපාතය 80 90 කියන්නේ මිලාකර අනුපාතය. කොහොමද අනුපාත දෙක සමානලයිද සමානුපාතයක්. මෙකට නෝට් එකක් දාගන්න පොතේ සමානුපාතය කියලා. අනුමාත්කාවක් සමානුපාතය. එතන ලියන්න. අනුපාත දෙක. අනුපාත දෙකක සමානතාවයක්. අනුපාත දෙකක සමානතාවය. අනුපාත දෙකක සමානතාවය. සමානුපාතයක් ලෙස හඳුන්වයි. පස්සේ වල ගියා ගන්න එක උදාහරණයක් විදියට. අඹ ගෙඩි සහ අඹ මිල අගෙඩි දෙකක් අඹ මිල රුපියල් කියලා මේ මම අර දෙන්නේ දෙලියන්න අඹගෙඩි දෙකක් රුපියල් 80යි අඹගෙඩි අඹගෙඩි තුනක් එකසිය විස්සයි හතරක් 160යි 10 අමගඩි දෙකක් රුපියල් 80යි අමගඩි තුනක් රුපියල් 120යි අමගඩි හතරක් රුපියල් 160යි දැන් අපි මේකෙන් හදනවා අනුපාත දෙක ඉස්ලාම අපි හදනවා අඹ අතර අනුපාතය අඹ ගෙඩි අතර අනුපාතයක් හදමු මේ දෙක සහ තුන අරගෙන දාන තුන කියලා හදනවා යටින් ලියා ගන්නවා අඹ ගෙඩි අතර අනුපාතය අඹ ගෙඩි අතර අනුපාතය දෙක අනු තුන අඹ ගෙඩි අතර අනුපාතය දෙක අනු ඊළඟට අපි හදනවා අඹ මිල අතර අනුපාතය මේ හදන්නේ අඹ මිල අතර අනුපාතය 80 90 120 එනම් බලන්න අපි ලියමු අඹ මිල අතර අනුපාතය 80 90 120 අඹ ගෙඩි අතර අනුපාතය 2 අඹ මිල අතර අනුපාතය 80 90 120 ආන් දැන් ලියමු සමානුපාතය සමානුපාතය
දෙකාට තුන සමානයි අසුවාන පහ එකසී විස් අසුවානු එකසේ විස්ස කියෙන බාල මෙතර ඔන්න උඩා කරල පෙන්න්න උඩා කර ගන්න උඩාගන්න අටානු දොළහා දෙකානු තුළ දැන්වාට සමානු පාතයක් හදන්නපු දැමේ අපවම උදාහරණ පොඩ්ඩක් බලන්න දැන් මම අඹ ගෙඩි සහ අඹ මිල අතර සමපාතයක් හදුවා දැන් මම ඉස්සල්ලා හදුවේ මේ දෙක සහ මෙතනගත්තේ අඹගඩි දෙකයි අඹ හතරයි නම් අම මිලාකරණ පාතය හදද්දි අම මිලාකරණ පාතය හදද්දි ගන්න එතන අමගඩි දෙකට අදාළ 80යි අමගඩි හතරට අදාළ මිල 160යි 80 අනු 160 මම මෙතනදී ගත්තේ අමගඩි දෙකයි එක තමා දෙකානු හතර අඹගඩි දෙකයි අභාගන දෙකානු හතර අඹ මිල එතකොට අඹගඩි දෙක මිල 80යි අඹ හතර මිල 160යි දැන් ඔන්න මම අඹගෙඩි අනුපාතය හදලා තියෙනවා 2-4 කියලා මිල හදලා තියෙනවා 180 160 කියලා 80 160 දැන් මේ දෙක සමානයි නේද මේ දෙකානු සමානයි දෙකානු හතර කියන සමානයි 80 160 කියන එක මේක කුඩා කරපුවාම මේක දෙකෙන් බෙදන්න පුළුවන් උඩා කරපුවා මෙතන 192 මම මේ බෙදී දෙක දෙක දෙකෙන් බෙදුවා එක හතර දෙකෙන් බෙදුවා දෙක මේ 180යි 80යි 160යි උඩා කරපුවාම දෙකම 80ෙන් බෙදී යයි 80 එකයි 80 දෙක එතකොට දැන් මොකද වෙන්නේ මේ 2-4 කියන්නේ කුඩා කරපුවාම 1-2 80 160 කියන්නේ කුඩා කරපුවාම 1-2 මේ දෙක මොකද වෙන්නේ සමානයි ඒ සමානුපාතයක් ඇති ඕනතරකින් ගන්න සමානතාවයක් හදන්න පුළුවන් ඕනතරකින් ගන්න සමානුපාතයක් හදන්න පුළුවන් න සමානුපාතය මම එතකොට ඊළඟට යනවා දැන් මම සරල වශයෙන් පාඩම ප්‍රවේශ වෙන්න මම දැනගෙන ඉන්න කොටස් මතක් කරගන්න අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා සරල වශයෙන් සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා අනුපාතය කියන්නේ මොකක්ද කියලා කිව්වා සමානුපාතය කියන්නේ මොකක්ද කියලා කිව්වා දැන් අනුරෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද අනුරෝම සමානුපාතයක් අනුලෝම සමානුපාතය දැන් මෙතන මේ කලින් අනුපාතයත් අනුලෝම සමානුපාතයක් තමයි
ඒ සමානුපාත වර්ග තියෙනවා ළමයි ප්‍රධාන වර්ග දෙකක් අනුලෝම සමානුපාත සහ ප්‍රතිලෝම සමානුපාත අනුලෝම සමානුපාතයි ප්‍රතිලෝම සමානුපාතයි නමේ පන්ති අනුපාතයකට ගන්නවා 10 පන්තියකට ප්‍රතිලෝම සමානුපාතයි නිසා අපි මේ ප්‍රතිලෝම සමානුපාත මේ පන්ති ඉගෙන ගන්නනේ අනුලෝම සමානුපාතයක් තමයි මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ අර අපි ඉස්සල්ලා ගත්ත උදාහරණ අනුලෝම සමානුපාතයක් වගේ මේ සමානුපාත වර්ග දෙකේ ඉස්සල්ලා ගත්ත උදාහරණේ අනුලෝම සමානුපාතයක් වගේ මම ඉස්සල්ලා ගත්ත උදාහරණ ගන්න ඒක අනුලෝම සමානුපාතයක් ඉන්නේ ඇයි කියලා මම කියන්නම් අඹ ගෙඩි අඹ මිල අඹ ගෙඩි දෙකක් 80යි තුනක් 120යි හතරක් 160යි දැන් බලන්න මෙන්න මේ අනු මේ සමානුපාතයක් තියෙනවා අඹ ගෙඩි අතර අනුපාතයයි අඹ මිල අතර අනුපාතයයි සමානයි අඹ ගෙඩි අතර අනුපාතයයි අඹ මිල අතර අනුපාතයයි සමාන වෙනවා සමානුපාතය හැබැයි මේක ලක්ෂණයක් තියෙනවා මෙන්න මෙන්න මේ අඹ ගෙඩි ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මේ අඹ පැත්ත වැඩි වෙන්න වැඩි වෙන්න මේ අඹ දෙක තුන අතර වෙනවා අඹ පැත්ත වැඩි වෙන්න වැඩි වෙන්න අඹ ගෙඩි ගණන වැඩි වෙන්න වැඩි වෙන්න අඹ මිල මොකද අම මිලත් වැඩි වෙනවා අම ගෙඩි දෙකක් නම් මේ 80යි තුනක් නම් 120යි හතරක් නම් 120යි එතකොට මෙතනදී මේ අම කියන අනුපාතයේ අම කියන රාශිය අපි අම රාශිය කියනවා මේ අම්බය අනුපාතේ නැත්නම් රාශිය වැඩි වෙන්න වැඩි වෙන්න අඹ ගෙඩි ගණනක් මොකද වෙන්නේ අඹ මිල මොකද වෙන්නේ වැඩි වෙන්න එතකොට මේ සමානුපාතයක එක රාශියක් වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් රාශියක් වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් රාශියක් වැඩි වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඹ ගෙඩි ගණන අඩු වෙන්න මිලත් අඩු වෙන්න අන්න අපි ඉගෙන ගන්න අනුලෝම සමානුපාත අනුපාතයක එක රාශියක් මේ අපගටි ගන්න තියෙන රාශියක් එක විචාරයක් එක රාශියක් වැඩි වෙන වැඩි වෙන අම මිල කියන රාශියක් වැඩි වෙනවා නම් අපි කියනවා අනුලෝම සමානුපාත වැඩි වෙන වැඩි වෙනවා නම් හරි අඩු වෙන අඩු වෙන අනුලෝම සමානුපාත තන අනුලෝම සමානුපාතයක් කියලා ලියා ගන්න. සමානුපාතේ සමානුපාතේ එක් රාශියක ඒකක වැඩි වෙන විට එක් රාශියක ඒකක වැඩි වෙන විට තවත් රාශියක ඒකක වැඩි වෙනවා අනෙක් රාශියේ ඒකක වැඩි වෙනවා අනෙක් රාශියේ ඒකක වැඩි වෙනවා එය අනුලෝම සමානුපාතයේ උදාහරණයක් විදිහට මේක ඉක්මනට ලියා ගන්න. තව විනාඩි දෙකයි තියෙන්නේ. මේ ලියා ගන්න
මෙන්න මේක විතරයි. අඹගෙඩි සහ අඹගෙඩි විතරයි යාළුවෝ. අඹගෙඩි ගන්න දෙක මහත අඹ මිල 120 කට. මේක වාර ඉතල දාන්න මේ අදා ගන්න මේ වැඩි වැඩි වෙනවා කියලා පෙන්වන්න මම මේ මේක මේ පැත්තට ඉඳලා දාදී අනිත් මේ පැත්තට දාන්න අනිත් අපි නෝ කියලා කියනවා තම අන්‍යෝන්‍ය සමර්පණය දැන් මෙතන මෙතන ඕන යටි ගියා ගන්න යටි යන්න අඹ ගෙඩි සහ අඹ මිල අනුලෝම සමානුපාතයි. අඹ ගෙඩි ගණන හා අඹ මිල අනුලෝම සමානුපාතයි. මේක මොනවා මත අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා අපි කට්ටියන්ට පැහැදිලි කරා. මේකෙන් අපි අභ්‍යාස නැත්තම් වලදී ඔතේ තියෙන අභ්‍යාස ගැටලු විසඳීම අනුලෝම සමානුපාතය ඇසුරින් අපි ගිගාව දවසේදී සාකච්ඡා කරනවා. මේකේ කිරුටි නිසා එනම් අපි අද දවසට අපි මේකට පාඩම අවසන් කරනවා. සිදුනට සන්ධ්‍යාව අපි තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන video එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහල තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.